1856 වසරේදී සකස් කෙරෙනු නැතම් සුදු ජාතීන්ගේ කාලයේදී සකස් කෙරෙනු රඩැල්ල ක්‍රීඩාංගණය නුවර එළිය දිස්ත්‍රික්කයේ පවතින රඩැල්ල ක්‍රීඩාංගණය මුහුදු මට්ටමේ සිට අඩි 4200ක් විතර උඩින් පිහිටා තිබෙන රඩැල්ල ක්‍රීඩාංගණයට නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් පය තබන්නයි හදන්නේ. ඉතින් 70 80 දශකයේදී ශ්‍රී ලාංකික ජාතික කණ්ඩායම සාමාන්‍යයෙන් එංගලන්තය වගේ සංචාරයන් සිදු කරද්දී මෙම ක්‍රීඩාංගණය තමයි පුහුණු වීම කටයුතු කරලා තියෙන්නේ. ඒ සීතල කාල ගුණයත් සමග එංගලන්තය ඕස්ට්‍රේලියාව නව සීලන්තයේ තත්ත්වයන් මත පුහුණු වීම ලබා ගැනීමට තමයි මෙම ක්‍රීඩාංගණයේ පුහුණු වීම කටයුතු කර තිබෙන්නේ. ඊට අමතරව එංගලන්තය වැනි කණ්ඩායම් පැමිණියාම මෙම ක්‍රීඩාංගණයේ තරඟ පවත්වා තිබෙනවා, විශේෂයෙන්ම පළමු පෙළ තරඟ. නමුත් දැන් දශක ගණනාවක් තිස්සේ මෙම ක්‍රීඩාංගණය භාවිතාවට ගත්තේ නැහැ. ඉතින් පසුගිය ලෝක කුසලානි ඕස්ට්‍රේලියාවේදී පැවැත්වුවායින් පසුව ඒ සීතල කාල ගුණයට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට අනුවර්තනය වන්නට බැරිවද්දී ලංකාව වැනි දේශ ගුණයන්ගෙන් විවිධාකාර වූ රටක ඉඳලත් මේවට සූදානම් වන්නට බෑ කියන කාරණය මත බොහෝ දෙනාගේ විවේචන ඇති වුණා. ඒ තමයි රඩැල්ල වගේ ක්‍රීඩාංගණයක පුහුණු වීම කටයුතු නොකර කෙලින්ම මේ සීතල රටවලට ගියාම වෙන්නේ ඕක තමයි කියන එක තමයි කවුරුත් පැවසුවේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ අදහස් එක්ක නැවතත් රඩැල්ල ක්‍රීඩාංගණයට පණ දීමට කටයුතු කර තිබෙනවා. නුවරඑළිය රඩැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය මේ වන විට යළි ප්‍රතිසංස්කරණය කර ඇති බව ක්‍රිකට් ආයතනය පවසනවා. එය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන නව සීලන්ත තරඟ සංචාරයට පෙර ශ්‍රී ලංකා සංජීවී ක්‍රීඩකයන්ට පුහුණු වීම කටයුතු සිදු කිරීමට මෙම ක්‍රීඩාංගණය මේ වන විට සූදානම් බවයි ක්‍රිකට් ආයතනයේ නිවේදනය කරන්නේ. ක්‍රීඩාංගණයේ හිමිකරුවන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජික දිමුල මලල ක්‍රීඩා හා ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇති වූ එකඟත්වයකින් පසුවයි මෙම ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කරලා තියෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ පහසුකම් කළමනාකරු ගොඩ්ෆ්‍රී දාබරේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව 20 දෙනෙකුගෙන් යුත් අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩාංගණ කළමනාකරණ කණ්ඩායමක් රඩැල්ල ක්‍රීඩාංගණය පසුගියදා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබෙනවා. ප්‍රතිසංස්කරණ වලින් පසුව මේ වන විට ක්‍රීඩාංගණයේ සතුව ප්‍රධාන තනතිරු 4ක් හා අලුතින් එක් කරන ලද පුහුණු තනතිරු 5ක්ද පවතින බවයි වාර්තා වන්නේ. ඒ අනුව නව සීලන්තයේ තත්ත්වයන්ට සමාන තත්ත්වයන් පවතින රඩැල්ල ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතියක පුහුණු කඳවුරකට එක්වීම නියමිතව ඇති අතර ඊට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 16 වෙනිදා රඩැල්ල වෙත පිටත්ව යාමට නියමිත බව තමයි ඔවුන් වාර්තා කර තිබෙන්නේ. ජාතික මට්ටමේ ක්‍රිකට් තරඟ සඳහා එම ක්‍රීඩාංගණයේ පවතින සුසුකම් පරීක්ෂා කිරීම සඳහා පසුගිය සතියේදී පුහුණු තරඟයක්ද මෙහි පවත්වා ඇති බව සඳහන්. ඒ අනුව නැවතත් දශක ගණනාවකට පසුව රඩැල්ල ප්‍රයෝජනයට ගනිමින් සීතල රටවල සංචාරයන් යාමට පෙර පුහුණු වීම කටයුතු මෙහි සිදු කිරීමට සූදානම් බවයි දැන් අපට පෙනී යන්නේ. ඉතාමත් හොඳ කාලෝචිත තීරණයක් ලංකා ක්‍රිකට් ආයතනයේ ගෙන ඇති බව තමයි අපට පෙනියන්නේ. ඉතින් අපි සුබ පතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මේ පුහුණු වීම කටයුතු වැදගත් වෙයි කියලා. නව සීලන්ත වැදගත් සංචාරය ජයග්‍රහණය කරගෙන නැවත ලංකාවට පැමිණීමට channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.